பழமும் அடி பகே பகத்திக ඉස්සරහට කණු දෙකක් ඕන. ඊට පස්සේ අඩි 4ක් දිග පිටිපස්සට කණු දෙකක්. ඊට පස්සේ වටේට ඕන මම නම් රීපර් එකේ තියෙන ඔයාලට පුළුවන් දෙයක් තියෙන දෙයක්. අඩි 4ක් දිග 4යි අඩි 3ක් දිග 4යි. අඩි 4ක් දිග 4යි අඩි 3ක් දිග 4ක් ඕන වටේ ප්‍රමාණය වටේට ගහන්න. ඊට පස්සේ අඩි 5 කණු දෙක සහ ඉස්සරහා සහ පිටිපස්සේ කණු දෙකට මේ විදිහට රීප ගහ ගන්නවා. රීප අඩි 4 රීප දෙක ගහ ගන්න සෙට් කරගන්න. ඔයාලා රීප ගහද්දි පොඩ්ඩක් මේ රීප ප්‍රමාණය ඒ කණුවේ ඇතුළට බස්සවන්න කපලා. එතකොට ලේසි. එතකොට අඩි 4 දිග රීප තමයි ඉස්සරහා සහ පස්සට මේ විදිහට ගහලා ෆ්‍රේම් එක හදා ගන්නවා. හරි ඊට පස්සේ අඩි 3 අඩි 4 පැත්ත හදාගත්ත ඉස්සරහා පිටිපස්සේ ඊට පස්සේ අඩි 3 රීප පටි දෙක අරගෙන මේ විදිහට අපි කොටුව හදා ගන්න ඕන කූඩුව. පළමුවෙන් අඩි 4 ෆ්‍රේම් එක බිම හදාගෙන ඊට පස්සේ අඩි 3 පැත්ත තමයි මේ ආකාරයට ගහන්නේ මේ කූඩුව විදිහට. ඔයාලා මතකයතුව පිරිප්ප ගහනවා නම් මේ අනිවාර්යයෙන්ම කපලා ඇතුළට රීප ඇතුළට බහින විදිහට හදා ගන්න. හරි අපි දැන් ෆ්‍රේම් එක හදලා ඉවරයි. ඊට පස්සේ අපි උණ ගහක් කපන් යමු. උණ ගහක් කපන් ඇවිල්ලා මේ විදිහට ඔබට මෙතෙන්ට උණ ගහක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. පුවක් ගහක් තිබුණත් පුවක් පටි ටිකක් බලලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ පළවෙනිට අපි කූඩුවේ උඩු පැත්ත ආවරණය කරගන්න උණ ගහ කපා ගන්න උණ ගහ පලා ගන්න ඕන මේ විදිහට අඩි 4 දිග ප්‍රමාණය. ඒ කියන්නේ අඩි 4 පැත්ත තමයි ආවරණය කරගන්න ඕන අපි. උණ පටි රෙදි වලින් ගැට ගන්නත් පුළුවන්. රෙදි කියන්නේ රැද්දෙන රෙදි වර්ගයක් තියෙන හાર્ඩ්වෙයාර් වල නූල් වගේ જાතියක්. ඒකෙන් පුළුවන්. නැත්තම් අඟලේ ඇන කඳ හීන් අඟලයන් භාවිත කරන්න පුළුවන්. ඔයාට මේ විදිහට නූල් ගැට ගහලා තියෙන්නේ මම. එක පැත්තක නූල් ගැට ගහුවා. අනිත් පැති පහම මම ගැහුවේ ඇන ගැහුවේ. වැඩි ඇන යන්නේ අඟලේ කඳ හීන් ඇන ටිකක් ගැලලා ගහන්න. ගහලා ඉවරලා ඒතර තවත් ශක්තිමත් වෙන මේ විදිහට රීප් එකක් ගන්න දෙපැත්තට. ඒතර තවත් ශක්තිමත් වෙනවා කූඩුව. හරි මේ තියෙන කූඩුවේ ඉස්සරහා පැත්ත ඔයාලට පුළුවන් මෙතෙන්ට කුකුල් දලක් යොදා ගන්නත් පුළුවන්. නැත්තම් උණපටි ගහලා මේ විදිහට දොර සල් කරන්නත් පුළුවන්. මේ මම පොඩි කුකුල් දැල්ලක් තිබුණ නිසා ඒක ගැහුවේ. මේ ඔයාලට පේන්නේ කූඩුව ඇතුල් පැත්ත ඉඩ තියෙනවා. ගොඩක් ඉඩ තියෙනවා. කුකුළු 20කට ඉන්න පුළුවන්. ලොකු කුකුළු 20කට විතර ඉන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වගේ පොඩි පඩි පිලක් හදන්න සත්තුන්ට උඩට යන්න එන්න. ඊළඟට වහලා ගහද්දී කූඩුවේ එළිය ප්‍රමාණය සිට අඩියක් හැම හතර පැත්තෙම අඩියක් එළියට සිටනස ලී මේ විදිහට ගැට ගහගන්න. ඊට පස්සේ පොල් අතු ටිකක් හොයාගෙන පොල් අතු ටිකට මැදින් ඉරලා ඊට පස්සේ මේ අගාට පොල් අතු ටික වියා ගන්න. පොල් අතු ටික හොඳින් වියා ගන්න ඕන. අමු පොල් අතු හොඳට වියා ගන්න ඕන. මේ දෙන්නේ මම වියාගත්තු පොල් අතු ටික. ඊට පස්සේ අපි බලමු කොහොමද බඳින්නේ කියලා පොල් අතු ටික. පොල්ලත් බැඳීම ආරම්භ කරන්න ඕන කූඩුවේ පහත පැත්තට. ඒ කියන්නේ අපි ඉස්සරහ නෙමෙයි පිටිපස්සේ පැත්තට සිට තමයි පොල්ලත් බැඳීම ආරම්භ කරන්න ඕන. පොල්ලත් දෙකක් එකට තියලා තමයි බඳින්න ඕන. හොඳට ඝනකම තියෙන විදිහට. ඔයාලට පුළුවන් නම් පොල්ලත් විතර ඒ කුඩින් ඉදිකොලයක් දාන්න නැත්නම් තකරන් ටිකක් වගේ දාන්න. මෙහෙම පොල්ලත් දැම්ම කිසිම වේදමක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. හරි අපි දැන් කූඩුව හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි සාදාගත් කූඩුව. මේකේ ලොකු කුකුළු දාන්න පුළුවන්, ගම් කුකුළු කිලියෝ දාන්න පුළුවන් 20ක් විතර, පොඩි අය දානවා නම් 100ක් විතර දාන්න පුළුවන්. කිසිම වේදමක් නැතුව හදාගත්ත කූඩුව. මට මේකට වේදමට ගියේ ඇනවලට සල්ලි විතරයි. අනිත් හැමදේම උණගස් මගේ ශ්‍රමය තමයි හැමදේටම ගියේ. බලත් මේ වගේ කූඩුවක් හදාගන්න. පොඩි පැටව් ටිකක් හරි කුකුළු හරි විතර ආනයනය කරන මේ කාලේ මේ වගේ කූඩුවක් හදලා ගෙදර ඇති කරන්න කුකුළු දෙන්න.
පුළුවන් විදියට මේ වගේ කූඩුවක් හදලා කුකුලෙකුගේ කිලියක ගේන්න ඇති කරන්න බිත්තර ගන්න පුළුවන්.